नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। अति पूज्य महासंगरत्न अवसराय श्रद्धा बुद्धि संपन्न पिन्नतुनि पिन्वतीनि पिन्वद्दर्गरियनि अपाद बलापृत्तु अन्नी आनापान सति भावना पिलिबंदव ए वैडीमेट आरंभ करीमेट पलमुव दैनगत हेतु करुणु तवदुरटक साकच्छा करीमै। කොනින් තේරුම් ගන්නට ඕනේ භාවනාවක් සිද්ධ කරන්න ඉස්සෙල්ලා ඒ භාවනාව පිළිබඳව මනා දැනීමක් ඇතිව සිටිය යුතුයි। ඒ නිසායි අපි එකිනෙක විග්‍රහ කරලා මේ භාවනාව කිරීමට පළමුව ඒ පිළිබඳව විස්තරාත්මකව දැනුම් දෙන්න බලාපොරොත්තු වෙන්නේ। මේ ගැන අපි ඉතා හොඳින් තේරුම් අරගත යුතු දහම් මාර්ග තියෙනවා। කුමක්ද මේ දහම් මාර්ගයේ? සම්මා සම්බුද්ධයාණන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කරනවා මහා රාහුලෝවාද සූත්‍රය කියන සූත්‍රී රාහුල හාමුදුරන්ට අතිශේෂ ධර්ම දේශනාවක්। මොකද්ද මේ පෙන්වන්නේ? එක් අවස්ථාවක බුද්ධයාණන් වහන්සේ පිණ්ඩපාත වඩින වෙලාවක රාහුල හාමුදුරුවෝත් ඒ පසුපසින් පිණ්ඩපාත වඩින්න ගියා। මේ මෙයන අවස්ථාවකදී බුද්ධයාණන් වහන්සේ සාවුල හාමුදුරන්ට පුංචි අවවාදයක් දෙනවා। මොකද්ද මේ කියන්නේ? සාවුල, ඔබ මේ ආකාරයෙන් මේ රූපස්කන්ධය පිළිබඳව මෙන්න මෙහෙම තේරුම් ගන්න. අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා, සියුම් වේවා, ඝන වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, දුර වේවා, ළඟ වේවා, රූපයයි යමක් වීනම් ඒවා මම කියලා ගන්න සුදුසු දේවල් නෙමෙයි, මගේ කියලා අල්ලාන සුදුසු දේවල් නෙමෙයි, මගේ ආත්මයයි කියලා ගන්න හරයක් ඇති දේවල් නෙමෙයි। මෙන්න මේ කාරණේ හොඳින් විමර්ශනය කරලා බලන්න, මෙන්න මේ ගැන විමසන්ද හොඳින් තේරුම් ගන්න। මෙම කියන අවස්ථාවේදී සාවුල හාමුදුරහනවා, ස්වාමීනි රූපය පිළිබඳව විතරක්ද? ස්වාමීන් රූපය ගැන, රූපස්කන්ධය ගැන විතරක්ද? නෑ රාහුල, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ඔන්න ටික ගැන බලන්න ඔය විදිහට මෙන්න මෙහෙම කිව්වට පස්සේ ඒ රාහුල හාමුදුරුව කල්පනා කරනවා, අද මම හවස පිළිසිගාවදී ඉන්නේ නෑ, නෑනම් මේ දවල් ඊළඟ දෙවෙනි වතාව පිළිසිගාවදී ඉන්නේ නෑ, මම මේ භාවනාව කරන්න ඕනේ කියලා රුක්මුලකට ගිහිල්ලා වාඩි වෙලා එහෙම ඉඳගෙන ඔය භාවනාව සිහි කර මොනවද? අතීත, අනාගත, වර්තමාන, දුර ළඟ, හීන ප්‍රණීත, ඒ වගේම දෙබඳු ආකාර හෝ රූපයයි යමක් වීනම් ඒවා එකක්වත් රූප කියන කොටසේ මිසක් මම කියන කොටස මුලාවක් විතරයි, මගේ කියලා හිතුවට ඒක වැඩක් ඇති එකක් නෙමෙයි, මගේ වෙන දේවල් නෙමෙයි, මගේ ආත්මය කියලා හිතුවට ඒවා ආත්මයක් වෙන දේවල් නෙමෙයි, ඒ රූපයන්ගේ ස්වභාවය මේකනි, මේ ආදි වශයෙන් මේ රූප පිළිබඳව ඒ වගේම වේදනාව, සංඥාව, සංකාර, විඥාන කියන ඒවා පිළිබඳව මේ විදිහට හිතනවා. ඒ මොහොතේ හටගන්න මාත්‍රේ විතරක් නෙමෙයි මේ. ඒ සම්මතයන් ගොඩනැගිලා තියෙන නෑ රූපයයි යමක් හඳුනනවා නම් හඳුන්වනවා නම් මොනවද ඒ රූප කියලා හැඳින්නේ? වේදනා කියලා හඳුන්වපුලා රයිතිදී මොනවද සම්පූර්ණ සම්පින්දණය කරලා ගත්තාම, සංඥා කියන ඒවා සියල්ල එකතු කරලා ගත්තාම මොනවද, සංඛාර කියන ඒවා ස්වභාවය මොකද්ද, මේ විඥාන කියන ඒවා ස්වභාවය මොකද්ද, මේවා කවදාවත් මම කිව්වට මම වෙනවද, මගේ කිව්වට මගේ වෙනවද, මගේ ආත්මය කියලා හිතුවට මගේ ආත්මය වෙනවද කියලා මෙන්න මේ විදිහෙන් මේ ගැන හිතන්න පටන් ගත්තා. එකින් එකට විමර්ශනය කරලා යථාර්ථය දකිනවා. මේව සිහි කර කර ඉන්න වෙලාවේදී සරියුත් මහරහතන් වහන්සේ පොඩි අවවාදයක් දෙනවා අර සාවුල හාමුදුරුවන්ට. සාවුල ආනාපාන සතිය වඩන්න, රාහුල ආනාපාන සතිය වලන්ට. ඒ රාහුල ආනාපාන සතියේ මහත්ඵලයි මහානිසංසයි මෙන්න මෙහෙම දහමක් දේශනා කළා. ඒ අවවාදී අරගෙන මේකයි විග්‍රහ කරගන්න ඕනේ හරියට, මහත්ඵල මහානිසංස වන ආනාපාන සතිය වඩන්නේ කොහොමද කියලා අහගන්න ඕනේ කියලා හවස් කරුවේ බුදු පියාණන් වහන්සේ හම්බේනා ඒ රාහුල හාමුදුරුවෝ.
සාරලාන්දර බුදුපියාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මහත්ඵල මහානිසංස ඇති කරන ආනාපාන සතිය වඩන්නේ කොහොමද? අපිටත් හුඟක් වැදගත් ප්‍රශ්නයක් අද. බුදුපියාණන් වහන්සේ මේ උත්තරේ අර සාරලාන්දරට දෙනවා මහා රාහුල වද සූත්‍රයේ විග්‍රහ වෙන විස්තරයක් මේ වැටහින ආකාරයෙන් පෙන්වන්නේ කියන්නේ. මෙන්න මේ වෙලාවේ බුදුපියාණන් වහන්සේ එකපාරටම අර හුස්ම ගැනීම ඇරීම ආදිය ගැන නෙමෙයි කියන්නේ. උන්වහන්සේ දේශනා කරනවා සාරුල මහත්ඵල මහානිසංස ඇති ආනාපාන සතිය වඩන්න ඕන නම් මෙන්න මෙහෙම කරන්න ඉස්සෙල්ලා ඔය කය ගැන පොඩ්ඩක් හිතලා බලන්න. මොනවද ඔය කයේ තියෙන්නේ කියලා බලන්න. තද කොටස් ටිකක් තියෙනවා ඒ ටික හොයලා බලන්න. මොනවද කයේ තියෙන තද කොටස් නැත්නම් පටවි ධාතුව තයිටි කොටස් මොනවද? කෙස් ලොම් නිය දත් සම්ම නහර ඇට ඇට මිදුරු වකු වඩු හදවත ඒවාගේ හදවත් බැඳුණු සිවි ඒවාගෙම පිනහලු ඇලදිව පිත්තාසේ මේ ආදි වශයෙන් අපි කේශාලෝමා නකා දන්තා තජෝ මන්සන්නහරු අට්ටි අට්ටි මින්ජා වක්කං හදයා යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං මත්තලුංගං කියලා මේ පොරක් විශ්වාස ගැන කියනවා නිතරම අපි අන්නේ භාවනා පිළිබඳ ආකාරයෙන් මේ කොටස් 20ක් සහිත මෙබඳු වන්නා මේ ශරීරයේ දිහා ඇතුළු සීනිය බලන්න. මෙන්න මේ ටික බලපුවාම වෙන්නේ මෙවා තමයි මේ ශරීරයේ තද කොටස්. මේ සමග එකතු වෙලා තියෙන තවත් මොන මොනවා හරි තියෙනවා තද කොටස් ටික. ඒ කොටස් ටික ඔක්කොම හිතලා බලලා. ඒවා මේ තද කොටස් වශයෙන් තියෙන මේ වගේ ඒවා තමයි මේ බාහිර ලෝකේ තියෙන්නේ. මේ ලෝකේ තියෙන තද කොටස් වලත් නැත්නම් මේ පටවි ධාතුවේ. මේ පටවි ධාතුවේ වෙනස මොකද්ද? මේ දෙකම පටේ ධාතු නේද? මේ දෙකේම ස්වභාවය උච්චරයි. මෙන්න මේ ගැන බලන්න. දැන් මේ කෙටියෙන් විග්‍රහ කරපුවාම බලන හැටි අපි දන්නේ නැත්නම් එහෙම අපිට තෝරගන්න බෑ. අපි පොඩ්ඩක් ඒකත් විමර්ශනය කරලා බලමු. මේ පටේ ධාතුව අභ්‍යන්තර පටේ ධාතුව කියන ශරීරයේ කොටස් ටිකයි බාහිර පටේ ධාතුව කියන ලෝකයේ මේ සතර පේන සතර දැනෙන කොටස් ටිකයි අරගෙන ගත්තාම මේ දෙක මොනවද? මේ දෙක එකම જાතියක්ද? මේ දෙකේ වෙනසක් නැද්ද? මෙන්න මේක හොයලා බලන්න ඕනේ. මම කියලා මගේ කියලා අල්ලන්නේ වටනා දෙයක් මෙයක් විශේෂ දෙයක් එහෙම තෙන් තිබුණාද? මේ ඇතුළට ගිය හැදුනේ කොහමද? පිට ඒ වෙලෙන් ඇතුළට ආවේ කොහමද? ඇතුළට එන පටවි ධාතු පිට වෙලා යන්නේ කොහමද? එහෙනම් මේව හැදෙන ගොඩ නැගින හරිය සකස් වෙන හැටි අභ්‍යන්තර පටවි ධාතුවයි බාහිර පටවි ධාතුවයි කියන අඳු දෙයක් නෙමෙයි මේ එකක්මයි. අපි ඉතින් විශේෂ කරගෙන මේ මගේ ටික කියලා අල්ලගන්න පුරුදු වෙලා තියෙනවා. දැන් අපි පොඩ්ඩක් ඒ ගැන විමර්ශනය කරලා බලමු. මේ පටවි ධාතුව කියන එක හැදෙන හැටි බාහිර පටවි ධාතුවයි මේ කයේ තියෙන පටවි ධාතුවයි දෙකම දෙකක් නෙමෙයි එකම ස්වභාවය ඇති එකම දේවල්. අපි වෙන් කරගත්තත් ඒ කාරණේ කොහොමද දකින්නේ? අපි හොඳින් හිතලා බලන්න මේ කේස් ලොම් නියදා සම්මක් නාර ඇට ඇට මිදුළු ආදී වශයෙන් කියපු මේ කොටස් ටික මේ කයේ හැදුනේ මොනවෙන්ද? පුංචි කාලේ පුංචි ළමයෙක් වශයෙන් හිටිය පිළිබුණ දරුවෙක් වශයෙන් බොහොම පුංචි ශරීරයක් එතකොට තිබුණි. දැන් තියෙනවා ලොකු ශරීරයක්. ඒ ශරීරයේ ලොකුණිය මොනවා කරලාද? මොනවැන්ද? මේ ලෝකයෙන් ගන්න තියෙන කන බොන දේවල් කාලා දීලා මේ බාහිර ලෝකේ තියෙන අලබතල පොස්පොල් ඔක්කොම අරගෙන ධාන්‍ය අරගෙන ඒ බාහිර ලෝකේ තියෙන පටවි ධාතු නැත්නම් තදේව අරගෙන ඒවා ආහාරයට ගත්තාට පස්සේ ඒවැය කොටසක් අරගෙන ඇඟට දිරලා තමයි නැහැ ඇඟට ඇතුළු වෙලා ඇඟට පෝෂණය වෙලා තමයි මේ ඇඟ උස්මහත් වෙලා තියෙන ශරීරයේ උස්මහත් වෙලා තියෙන. දැන් මේකෙන් දාඩියේ තෙල්කුණු වාසියෙන් පටන් ගෙන මල මුත්‍රා වාසියෙන් පටන් ගෙන හැමදින් යම් තද කොටසක් ශරීරයෙන් දිරලා කැඩිලා ඉවත් වෙලා යනවා නම් අර කාරාවීලා ගොඩ ගහගත්තේ වෙන් ශරීරයේ තාපු කොටස තමයි ඉවත් වෙලා යන්නේ. එහෙනම් ඉවත් වෙච්ච බාහිර පටවි ධාතුව ඉවත තියෙන එකන් ඒවා බාහිර පටවි ධාතුව ඒවා ආහාර වාසියෙන් අරගෙන මේකෙන් පෝෂණය වෙච්ච හරිය මේ ඇඟේ තියෙනවා. ඒකට අපි අභ්‍යන්තර පටවි ධාතුව කියවට ওই දෙකම පටවි ධාතු නිසා විනා මුත්‍රාක් ඇති එකක් ඕකේ නෑ. එයන්නේ පටවි ධාතුල ඇටින්නා යම් මායා දර්ශනයකට ස්වභාවයකට අපි කොටු වෙලා ඒක මගේ කියනවා. ඒ පටවි ධාතුව මම කියනවා. ඕකට මම මගේ කියන දෘෂ්ටියක් හදාගෙන ඕකේ බැඳෙනවා. එහෙනම් මෙන්න මේ ආකාරයෙන් විග්‍රහ කරලා දැනගන්න එකයි මේ පෙන්නන්නේ. ආධ්‍යාත්මික පටවි ධාතුවක් ඇත්නම් බාහිර පටවි ධාතුවක් ඇත්නම් ওই දෙකම පටවි ධාතු කියන කොටසේ මිසක් ඌවට මම කිව්වට ඕකට මගේ කිව්වට ඒවා මගේ ආත්මය කියලා හිත හදාගෙන ඉවැ වැඳුනට වැඳුනට අපේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ කවදාවත්. මම වෙන්නේ නැහැ. ඒවා මගේ වෙන්නේ නැහැ.
ඒවා මගේ ආත්මේ කියලා හිතාගෙන තියලා මගේ ආත්මේ වෙන්නේ නැහැ. ඒවට යම් උරුම ධර්මතාවයක් ඇද්ද? ඊට අනුකූලව යමක් ගොඩ නැගුණා නම් ඒ ගොඩ නැගිටේදී විපරිණාමයට පත් වීමෙන් වෙනසිල යනවා. ඒක ස්වභාවිකයි. හේතුවකින් ගොඩ නැගෙනවා. ගොඩ නැගෙනදී නැවත වාරයක් විපරිණාමයට පත් වෙලා වෙනසිල යනවා. අනිවාර්යෙන්ම ධර්මස් ස්වභාවයෙන් ගොඩ නැගිලා තියෙන මායා දර්ශන තමයි මේ කීකී ලොන් කීවි නියපතු දත් සම්මත් ඇට මිදුළු ආදී වශයෙන් මේ ඇඟේ තද කොටස් කිව්වේ. ඊට පස්සේ කල්පනා කළා බලන්න මේ කයේ තියෙන තවත් ද්‍රව කොටස ආපෝ ධාතු කොටසක් තියෙනවා. මොනවාද මේ ආපෝ ධාතු කිව්වේ? පිට්ඨං සෙම්මං පිටසෙම උබ්බෝ ලෝහිතං ඒ වගේම සරව ලිය මේ ආදි වශයෙන් හේදු මේදු අස්සු ආදි වශයෙන් අපි වර්ප ගන්නවා. එනනම් මේ ඉදිරිය මේ දාඩිය ඒ වගේම තෙල් තෙල් මේද තෙල ඒ වගේම කඳුළු ඒ ආදී වශයෙන් කෙලවතු මල මුත්‍ර මුත්‍ර ආදී වශයෙන් මේ ශරීරයේ තියෙන ද්‍රව කොටස් ටිකක් තියෙනවා. ද්‍රව කොටස් 12ක් විග්‍රහ වෙලා තියෙනවා. ඒ විදිහට පිට්ඨං සෙම්හා පුබ්බෝ ලෝහිතං හේතෝ මේදෝ අසු වතා කේලෝ සිංගානිකා ලතිකා මුත්තං කියයිනම් පෙන්වා රටකොලක් 12 මෙන්න මේ කය ඇතුළේ තියෙන යම්කිසි ද්‍රව කොටසක් තවත් ඇත්නම් මේ සියල්ලම එකතු කරලා මේවා ඔක්කොම ආපෝ ධාතුවයි. බාහිර ලෝකයේ යම්තා ද්‍රව කොටස් තියෙනවා නම් ඒවත් ආපෝ ධාතුවයි. ආපෝ ධාතුවට අයිතින දේ මිසක් ඒවා මම කිව්වට ඒවට මගේ කිව්වට ඒවා මගේ ආත්ම කරගන්න හැදුවට අපේ හිත් බලාපොරොත්තුවක් විතරයි. ඒවා කවදාවත් එහෙම මම කිව්න්නේ ඒවා මම කිව්වට මම වෙන්නේ නැහැ. ආත්ම කරන්න හැදුවට ආත්මයි කියලා හිතා හිතියට ආත්ම වෙන්නේ නැහැ. ඒවට උරුම යම් ධර්ම ස්වභාවයක් ඇද්ද? ඊට අනුකූලව ඒවා ගොඩ නැගෙනවා. ඒ වගේ විපරිණාමයට පත් වෙනවා. ඒවා වෙනසිනවා. ඒවා කවුරුවා කියන ඒවා නෙවෙයි. කවුරුවත් අයිතිවාසිකම් කිව්වට අයිතිවාසිකම් වලට නැමෙන ඒවා නෙවෙයි. ඒ ධර්මතාවයට අනුව ගොඩ නැගිලා ඒවා වෙනසිනවා. ඒවා ස්වභාවය ඒකයි. එබඳු වන්නා ස්වභාවය අල්ලා ගන්න දගලා මුලාවිතක් නිසාම ඒ මමයි ඒ මගේ ඒ මගේ ආත්මයයි කියලා මෙහෙම ගන්නවා නම් මෙන්න මේක මුලාවක් කියලා තේරුම් ගන්න. දැන් මෙන්න මේ ආකාරයෙන් ආපෝ ධාතුව ගැන ඇඟේ තියෙන ආපෝ ධාතුවත් බාහිර ලෝකයේ තියෙන ආපෝ ධාතුවත් කියන දෙකම ආපෝ ධාතු නිසා ඒවා කාගේවත් නෙමෙයි අයිතිකාරයෝ නැහැ. අයිති අවාසිකම් කියනවා මුලාවට මම කියනවා මගේ කියනවා මගේ ආත්මය කරගන්න හදනවා. නමුත් අපි අදහසක් මුලාවක් නිසා ඒවා එහෙම වෙන්නේ නැහැ. මෙන්න මේ ඇත්ත දකින්න කියලා පෙන්නනවා. ඊට පස්සේ පෙන්නනවා මේ ශාරීරියේ තවත් කොටසක් තියෙනවා වායෝ ධාතුව කියලා. උෂ්ණ කරගන්නවා. ඒ වගේම ඒ මේ ඇත්ත ශාරීරියේ සැරිසරන වාතයක් තියෙනවා. සමහර කොටස් උඩට ගමන් කරනවා. සමහර කොටස් පහතට ගමන් කරනවා. ඇඟ හැමතැනම සැරිසරනවා. මෙන්න මේ වගේ වායු කොටසක් මේ ඇඟේ තියෙනවා. මේ ඇඟේ තියෙන වායු කොටසක් ඇත්නම් මේ බාහිර ලෝකයේ වායු කොටසක් ඇත්නම් ඒ දෙකම වායෝ ධාතුව මිසක් ඒවට අයිතිකාරයෝ නැහැ. අයිතිවාසිකම් කීකේ හිටියට මම කරගන්න හැදුවට මගේ කිව්වට ඒ මගේ ආත්මය කියලා දෘෂ්ටියකින් බදන්න හැදුවට කාටවත් අහු වෙන්නේ නැහැ. ඒවා ස්වභාවයක් තියෙනවා, ක්‍රියාත්මක කෙන ස්වභාවයක් තියෙනවා. ඒවා ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරනවා, හේතුවකින් ගොඩ නැගෙනවා, ඒ වගේ ඉපරණාමයට පත් වෙලා ඒ හේතු විනාශේ වැළඳිල යනවා. ඒවා ස්වභාවයේ හිමිකක් විසක් කවදාවත් කාර්යයක් අයිතිවාසිකම් හිමිකම් ඇත්ත නෙවෙයි ඒවා. එහෙනම් මෙන්න මේ වායෝ ස්වභාවයක් ඇත්නම් ලෝකයේ බාහිර තිබුණත් ඇඟ ඇතුලේ තිබුණත් වායෝ ධාතුව මිසක් ඒවට අයිතිකාරිය නැහැ. ඒ ස්වභාවය ඒකයි කියලා මේකේ යථාර්ථය දකින්න. එතකොට අර තියෙන මමත්වයේ මුලාව දුරු වෙලා යනවා. ඒ වගේම දකින්න තව කොටසක් උෂ්ණ කොටසක් මේ ශරීරයේ තියෙනවා. මේ ශරීරයේ යම් උෂ්ණයක් තියෙනවා නම් බාහිර ලෝකයේ යම් උෂ්ණයක් තියෙනවා නම් ඒ දෙකටම තේජෝ ධාතු කියනවා. ඇඟ ඇතුලේ තිබුණත් ඇඟේ පිට තිබුණත් තේජෝ ධාතුව තේජෝ ධාතුවමයි. නමුත් මේ දැන් යම් කොටසක් ඇඟේ තියෙනවා නම් ඒක මගේ උණුසුම කිව්වට මගේ උෂ්ණේ කිව්වට මම වෙන්නේත් නෑ, මගේ වෙන්නේත් නෑ. ආත්මාදී වශයෙන් විදිහට කරලා ගන්න ඇදුවට ඇති වෙන දෘෂ්ටියක් මුලාවක් මිසක් ඒවම යම් ආත්ම දෘෂ්ටිය රළු වෙලා ඒවට වසඟ වෙන දේවල් නෙමෙයි. ඔය කියන උෂ්ණේ බාහිර තියෙන උෂ්ණේ බාහිර ඇතුලේ තියෙන්නේ බාහිරින් ගන්න දේෙන් ඇතුලේ උෂ්ණේ හට ගන්න ඒවත් තියෙනවා. ඇතුලේ හට ගන්න උෂ්ණේ බාහිරෙදි පිට වෙලා ගිහින් බාහිර ලෝකෙට එකතු වෙනවා. මෙන්න මේ අහවල් පුද්ගලයාගේ උෂ්ණේ කියලා වින් කරන්න බෑ. මේක එක්කලාගේ උෂ්ණේ කියලා වින් කරන්න බෑ. එකම උෂ්ණ කොනසරයි තී. ඇතුලේ තිබුණත් පිට තිබුණත් ඔච්චරයි ස්වභාවයේ. මෙන්න මේ ආකාරයෙන් තේජෝ ධාතුව තේජෝ ධාතුවක් කියලා දැනගන්න. ඒ තේජෝ ධාතුවක යම්තන ක්‍රියාත්මක වුණාට තේජෝ ධාතුව සත්‍යයක් නෙමෙයි. ඒ වගේම තේජෝ ධාතුව බල කරන්න හැදුවට මම එක් වෙන්නේ නැහැ.
මගේ කිව්වට මගේ කියන එකක් නෙමෙයි ආත්ම කරගන්න පුළුවන් ඒවා නෙමෙයි ඒවා ස්වභාවයෙන් ඔය ආකාර අසාරයි විතර අල්ලන්න පුළුවන් දේවල් හරයක් ඇති දේවල් නෙමෙයි කියලා තාත්තේ දකින්ට සාහුල ඒ වගේම නිතන්ට මේ ආකාශ ධාතුව ගැන මේ ශරීරය ඇතුලේ යම් යම් තැන්වල නාස් කුහර මුඛය ඒ වගේම බඩවැල් අතර තියෙන ඇතුලේ ඉඩ ප්‍රමාණ ආමාශය ඇතුලේ ඉඩ ප්‍රමාණ තනි තනි ශරීරයේ තියෙන පොඩි පොඩි හිද්‍ර මේ ඇතුලේ තියෙනවා ඉඩ ප්‍රමාණය මෙන්න මේ තිබෙනා වූ ආකාශ කොටසක් ඇත්නම් මේ බාහිර ලෝකයේ ආකාශ කොටසක් ඇත්නම් මේ දිග මේකයි මේවට අයිතිකාරයෝ නැහැ ඒ ඉඩ ප්‍රමාණය තේින්ද තියෙනවා වැහිලා කොටු වෙලා යමකින් කොටු වෙලා නාස් කුහරේ මත්දලියෙන් කොටු වෙලා බඩ වෙලා ඇතුලේ කුහරයක් තියෙනවා ඒක ආධ්‍යාත්මික වායු ධාතුව කියන්නේ ආධ්‍යාත්මික ආකාශ ධාතුව කියලා කියනවා ඒ වගේම බාහිර ලෝකයේ යම් අවකාශයක් ඉඩ ප්‍රමාණයක් තියෙනවා එතරම් බාහිර ආකාශ ධාතුව කියනවා නමුත් ආධ්‍යාත්මික ආකාශ ධාතුව කිව්වට බාහිරේ තියෙන ආකාශ ධාතුවම තමයි ওই තියෙන්නේ ඇතුලේ තියෙන එකම තමයි පිට තියෙන්නේ පිට එකම තමයි ඇතුලේ තියෙන්නේ ඔක්කොම ආකාශ ධාතුව මිසක් ආකාශ ධාතුව සත්‍යෙද්ද ආකාශ ධාතුවට අයිතිකාරයෝ කවුද ඒවට මම කිව්වට ඒවා මේ ආකාශ ධාතුව වෙන මගේ කිව්වට මම වෙනවද මගේ වෙනවද ඒක ආත්ම කරනවා කියලා හිතාගෙන හිටියට ආත්මය කියලා බොහොම වැදගත් දෙයක් කියලා හිතාගෙන හිටියට අපේ වශයෙන් එකක්වත් පවතිනවද අපේ කැමැත්තට අනුකූලව පිළිපෙනවද සාරාත්‍යයක් ඒ වෙන් ගෙමේ ගාලි වල අයිතිකාරිකම් කී කී හිටියට මෙන්න මේ ආකාරයෙන් මේ ටික බලන්න සාවල මෙසේ බලනකොට යම් කිසි ආකාරයකින් මේ ලෝකයේ තුල මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා බැඳෙන හැදෙන යම් ද්‍රව්‍ය වස්තුවක් තිබුණා නම් ඒ හැම එකක්ම ගන්න පුළුවන් දේවල් නෙමෙයි අල්ලන්න පුළුවන් දේවල් නෙමෙයි මුලා දෘෂ්ටියක් මුලා අදහසක් පමණයි කියලා වැටේ මෙන්න මේ ආකාරයෙන් මේ භාවනාව වඩන්න දැන් මේ ආනාපාන හතිය මහත්ඵල වෙන්න මහානිසංස වෙන්න වඩන හැටි අහපුහම බුදු පියාණන් වහන්සේ ඉස්සෙල්ලාම් දුන්නේ හුස්ම ගැනීම හැරීම නෙමෙයි ඔන්නෝක කරලා ඉන්න ඊට පස්සේ තව එකක් දෙනවා මොකද්ද මේ පින්නන්නේ සාහුල පොළොව වාගි භාවනා කරන්න බොහොම වැදගත් දෙයක් මේ කාලේ වෙනකොට පටල වගේ තියෙනවා මොකද්ද භාවනාව පටවි කටිනේ අපි පටවි කටිනේ වරන්නේ කොහොමද කියා දීලා තියෙන්නේ කොහොමද මැටි ගුලියක් හදාගෙන ඉස්සරහන් තියාගෙන පටවි පටවි කියලා ඔබ දිහා බලයින් හැබැයි ආරෙවිනේ තියෙන පටවි කටිනේ නම් අනික් අය භාවිතා කරනවා කියලා හිතන්න අමාරුයි මොකක් නිසාද බුදු පියාණන් වහන්සේ පටවි භාවනාව වඩන හැටි රාහුල් හාමුදුරට මෙහිමයි පෙන්නන්නේ සාවුල මේ මහපොළොවට මිනිස්සු කෙල ගහනවා ජරාව කරනවා පළමුත්‍රා පහ කරනවා මේ පොළොව කොටනවා පොළොව කම්පා වෙනවා ලෝවට පොළොව ඒවට හැරින්නේ නැහැ මොන ජරාවක් දැම්මත් මොන කුණුගුලක් දැම්මත් ඒවා අක්කොම දිගලා පොළොව කරලා මේ විදිහට ගස්කොළන් වලට දිනවා ඒ විදිහේ දෙයක් කරනවා මිසක් ඒ ජරාව දැම්ම කෙනා කියලා තරහ වෙන කෙනෙක් නෙමෙයි පොළොව කම්පා වෙන්නේ නැහැ සැලෙන්නේ නැහැ මමත් හරියට පොළොව වගේ ජීවත් වෙනවා මලක් කෙනෙක් ඕන තරම් නිඳා කරපුවා කරදර කරපුවා මම ඉවැ සැලෙන්නේ නැහැ පොළොව උපමා කරන්නේ මම හැඩ ගැහෙනවා කියලා මෙන්න මේ භාවනාව කරන්න කියලා දේශනා කළා වැදගත්කම කොච්චරද හිතලා බලන්න හිතක් පාරිශුද්ධියට පත් වීමට ඒ අකල්පිතාවයට පත් වීමට ඒ බුදු පියාණන් වහන්සේ දුන්න භාවනාවේ වටිනාකම කොච්චරද පටේ පටේ කියලා මැටි කුලියක් දිහා බලා හිටියොත් ඒකේ தත්ත්වය කොච්චරද කියලා පොඩ්ඩක් විමසලා බලන්න මේ බුදු පියාණන් වහන්සේ දුන්න භාවනාව සහ ලෝකේ තියෙන භාවනාව කියන වෙනසක් මේ පෙන්ලා දුන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුලින් එහෙනම් බුදු පියාණන් වහන්සේ ඊළාට පෙන්නනවා මොකද්ද බලන්නේ සාහුල ආපෝ භාවනාව වඩන්න හරිම වැදගත් දෙයක් සමහර තැන්වල අපිට පෙන්ලා තියෙනවා වතුර බඳුනක් තියාගෙන ජලයක් අරගෙන ආපෝ ආපෝ කියලා ජලයේ දිහා බලාගෙන ඒ ජල සංඥාව ගන්න භාවනා ක්‍රමයක් තියෙනවා ආපෝ කටිනේ කියලා බුදු පියාණන් වහන්සේ අපිට ආපෝ භාවනාව වඩන්නේ තවත් ක්‍රමයකට මොකද්ද මේ උතුම් ක්‍රමේ මේසු මේ ජලයට නොයෙක් කුණු හෝදනවා ජරාව හෝදනවා ජලයට නොයෙක් අපදරුවේ දැම්මහම ජලයේ ඒවා බාරාගෙන තියාගන්නේ ජලයේ පෑදෙනවා ජලයේ තරහ වෙන්නේ නැහැ කම්පා වෙන්නේ නැහැ මිනිසු කුණු හේදුවා කියලා මිනිසු සුද්ධ වෙනවා
ජලයේ ඉවත් තියාගන්න ඉන්නේ නැහැ. මෙන්න මේ ආකාරයෙන් ජලය හා සමානව මම ජීවත් වෙනවා. මමත් කම්පාවේ ඉන්නේ. මට ජලාකයට මට මොන જાති ආකාරයෙන් අපවාද කළාට මම ඊවල ජලාවටපත් වෙන්නේ නැහැ. මගේ හිත මඩ වතුරක් වගේ කරගන්නේ නැහැ. පිරිසිදු වතුර වගේ මම පවිත්‍රව ඉන්නවා. මෙන්න ජලයේ උපමා කරගෙන තමා සුද්ධ භාවීට පත් වෙන ආකාරය. මෙන්න මේ මෙන්න ආරෙවිනේ ජල භාවනාව ආපෝ භාවනාව. තාවුල වායෝ භාවනාව කරන්න. කොහොමද කරන්නේ? වායෝ වායෝ කියලා ඉන්න කසින මන්ද හදාගෙන නැත්නම් කසිනේ සිහි කරන ක්‍රමයක් තියෙනවා බාහිර ලෝකේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමය මොකද්ද? වායුව සැහැල්ලුයි. වායුවට දූවිලි ගුණ ඔක්කොම අරගෙන ආවත් වායුව ඒවා තියාගන්නේ නැහැ. ඒ පැත්තේ යනකොට පස්සේ ගසාගෙන ගියාට ඒවා ඔක්කොම අතහැලා වායුව නිදහස් වෙනවා. නිදහස් වායුව වගේ ඒවා සැලෙන්නේ නැහැ. දඟලන්නේ නැහැ. අල්ලගන්නේ නැහැ. එක තැනක බැඳින්නේ හැදින්නේ නැහැ. මෙන්න මේ විදිහට හිර වෙලා කඩ වෙලා නැතුව නිදහස් ජීවත් වෙනවා. මොනි જાතියේ දාහයක් ඇතුළු කරන්න හැදුවත් මම ඒවා තියාගන්නේ නැහැ සැහැල්ලු වෙලා ඉන්නවා වාතේ වාගේ. මෙන්න මේ ආකාරයෙන් වායෝ භාවනාව කරන්ට රාහුල තේජෝ භාවනාව කරන්ට. ඒ කොහොමද? ගින්නට මිනිතු නොවේ කපද්‍රව්‍ය දානවා. දවල අලු කරලා දානවා. ගින්න හැරෙන්නේ නැහැ ඒවට මොනවා දැම්මත්. ඒ වගේ යංගිති ගුණක් ආවනම් මහා ප්‍රඥාවේ ඉන්න වතු කරගෙන අසාරවන්නාවදී අලු කරලා දානවා. චන්දරාගයෙන් බැඳින්නේ නැහැ. මේ බැඳෙන චන්දරාගයක් ඇත්නම් ඒ අලු කරලා ඒක දුරු කරලා දාලා දැවෙන තැවිනේවා ඉවරලා සුද්ධ භාවයටපත් වෙනවා. හරියට අලු කරපු දෙයක අලු දවන්න පුච්චන්න බෑ දවලා ඉවරයි. අන්නේ වගේ මනස සුද්ධ කරගන්නවා. මෙන්න මේ ආකාරයෙන් මේ භාවනාව වඩන්න කියලා බුදුරන් වහන්සේ මෙන්න මෙහෙම ක්‍රමයක් ඉස්සෙල්ලා දුන්නා. දැන් මොකද කරන්නේ? අන්නේ ආකාරයෙන් දුන්න භාවනාව අපි දැන් තේරුම් ගන්න ඕනේ. එහෙනම් අපි දකිනවා ආකාශයේ වගේ භාවනා කරන්නේත් කොහොමද? ආසේ මොනවද තියෙන්නේ? ආහාර කියන්නේ මොකුත් අල්ලාගත් එකක් නෙවෙයි. ආහාර කියන්නේ බොහෝම නිශ්චලයි. සියල්ල අපහැරපුවම ආහස වාගේ. එහෙනම් ආහස වාගේ ජීවත් වෙන භාවනා කරගන්න පුළුවන් නම් මෙන්න මේ ආකාශ භාවනාවක් කරගත්ත හැකි. එහෙනම් ආනාපානසති භාවනාව ගැන විග්‍රහ කරනකොට මහත්ඵල මහානිසංස සහිතව නිවන් දකින්න වගහනකොට කිව්වේ පටන් ගත්ත බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය ආකාරයෙන් භාවනා කිරීම හැද ගහ ගන්න හැටි. ඔය විදිහට අපි තවත් ඉදිරියට බලාගෙන ඒ භාවනාව තේරුම් ගන්න ආනාපාන සති භාවනාව පූර්ණ කරගන්න බලමු. සෑම පිළිදෙනාට යහපතක් වේවා. ඉත්තාවතාචම් හේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවානුමෝදන්තු සබ්බේ භූතානුමෝදන්තු සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පස්ති සිද්ධියා. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ.